දැන් අපිට ලොකු ප්‍රශ්නේ තියෙන්නේ පිබිදීම පොළොන්නරුව යටතේ හදපු ගොඩනැගිලි ඒවා එහෙමම හිටලා ප්‍රවේශම් බණ්ඩ නියම ඇලුමික්ස් අලෙවි නියෝජිතින්ගෙන්ම පමණයි මෛත්‍රීපාල මහත්තයාගේ සල්ලි වීදම් කරෙත් නැහැ වෙන කාගවත් සල්ලි වීදම් කළෙත් නැහැ මහජන මුදල් තමයි වීදම් කරේ කෝටි 100කට වැඩි ප්‍රමාණයක් වීදම් කරලා ඒ ගොඩනැගිල්ලෙන් ප්‍රයෝජනයක් ගන්න නැති වුණාම ඒක අපරාධයක් අනික එදා කෝටි 100ක් කියන්නේ අද කෝටි 300ක් කාර්යාල බොහොමයක් පොරොන්න නිසා හිඟුරා ගොඩක් දැන් ප්‍රමාණයක් තිබුණා විසිරලා තිබුණ නිසා ඒ ටික සියල්ලම අපි අර පරිපාලන නගරය කියන පොරොන් නව නගරයට ගේමු කියන එක යෝජනා වුණා ඊට පස්සේ තමයි ඔය පරිපාලන සංකේරය හදන්න ඕනේ කියලා යෝජනා වුණේ ඔය ටික ගේන්න දැන් ඒ ගොඩනැගිල්ලේ වර්ග අඩි කීයක් යූස් වෙනවද 80000ක් වගේ ප්‍රමාණයක් තමයි දැන් මේවා වෙන්නේ වර්ග අඩි 140 පාටිෂන් කරනවට පහසුකම් සැලසෙනවට රුපියල් 630000 ගන්නක මුදලක් අපට තියෙනවා අපට වෙලා තියෙන්නේ මුදල දෙපාර්තමේන්තුවට මාසිකව දරා ගැනීමේ චර ලොකු හැකියාවක් නැහැ දැන් කොච්චර වීදම් වෙනවද දැන් අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ තැනක ඉන්නේ සර් දැන් මේ ප්‍රයිවට් සෙක්ටර් එක දෙනව තැනක් අඩුවෙන් රජය කියනවා වැඩියෙන් ගාණක් කියලා කියනවා ගන්න කියලා දැන් මෙතන උනේ මේක හදලා ඉවරනවා මේක බාර ගන්න මේකට අයිතිකාරයෙක් නැති වුණා අපි අකමැත්තෙන් අපි කැමැතිම නැති වෙලා මේක අපේ ඇඟට ගැහුවා නාගරික සංවර්ධන අධිකාරියට බලෙන්ම දුන්නා ඉගෙන ගන්න ඕනි පාඩම තමයි ශක්්‍යතාවයක් නැතුව හදන්න එපා කියන එක. දැන් ඒක කලේ කිසිම ශක්්‍යතාවයක් නැතුව 2023 මේ අවසාන කැබිනට් ඩිසිෂන් එකේ තියෙනවා මේක ශ්‍රීමත් ජෝන් කොතලාවේ ආරක්ෂක විද්‍යාපීඨයට ලබා දීම සඳහා හැකියාව සොයා බලන්න කියලා අමාත්‍ය කමිටුවකුත් දාලා තියෙනවා. අද 2024 ජූනි. අද වෙනකල්ලා තියෙන්නේ හොයලා නැහනේ. ජනාධිපතිතුමා මේ කතාව කියවුල අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා. අදවත් පුළුවන් ද බයිද කියලා තීන්දුව අරගෙන නැහැ. සර් එකහමාර ඇතුළත විශ්වවිද්‍යාල කොමිෂන් කොමිෂන් UGC ආවස බලන්න. නැහැ. එන අනේ ඒවා පැත්තක ප්‍රතිඵලයට යන්න ඕනි. ආවා ගියා මොන හරි අත ගෑවා ඒවා වෙන කතා. ඇත්තටම අවම වශයෙන් මෙතෙන්ට එන්න බැරි හේතු ටික ගන්න. ඒක කමිටුවට ඉදිරිපත් කරන්න මේකට යන්න පුළුවන් අවම කුලියක්. ඒක තීරණය කරන්න එකක්. අපි පළවෙනි අවුරුද්ද ෆ්‍රී දෙනවා නම් පළවෙනි අවුරුද්ද මේන්ටේන් එකට කොච්චරක් කරනවද කියලා UD එකේ හරිය CCB හරිය කවුරු හරි එක එක වෙලා මීටින් එකේ ඒ මට්ටමින් තියන්න. ඊට සමාන්තරව අපේ ලේකම්තුමා මේ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කිරීමට තියෙන පොසිබිලිටීස් ටික චෙක් කරගන්න.